Hello, Apito creators. Oi bollo, saadarin piliganawa. Apito YouTube channel ekata. Itin adama mama katha karanna danne ekama WhatsApp ginuma kohomada durakathana 4kata set karanne kiyala. Ehem naththam kohomada devices 4kata dala pawachchi karanne kiyala. Itin ogolo me features ekak gena dannawa. Mokada Meta CEO Mark Zuckerberg official washin eyage Facebook page eke illa washin dannala thibuna. Habai me gena api bay wenno oneida? Meka hamowata pawachchi karanna puluwanda? Itin meken pala prayojane mokakda? Hora වැඩ කරන්න පුළුවන්ද කියලා අද මම කතා කරන්න සූදානම් වෙනවා. ඉතින් අමතක නොකර අපේ YouTube channel එක subscribe කරලා bell button icon කරලා තියාගන්න. අපි කතා කරමු මොකක්ද මේ එකම WhatsApp කිනුම දුරකථන 4ක එහෙම නැත්නම් device 4කට කොහොමද connect කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ WhatsApp account එක තියෙන phone එක. මේ තියෙන්නේ මගේ ඒ WhatsApp account එක link කරන්න හදන අනිත් device එක. එහෙම නැත්නම් phone එක. ඉතින් අපි බලමු කොහොමද මේක link කරන්න කියලා. මේ video එක කරලා ඉවර වෙද්දි මේ features එක ලැබිලා තිබුණා. ඒකයි මේ video clip එක මුලින් දාන්නේ. මොකද මේ video එකේ කතා කරන්නේ මම මේක අත්විඳලා නැහැ. තාමත් තියෙන්නේ beta version එකේ කියලා. ඒත් මේ වෙද්දි අපිට මේ features එක අත්විඳින ලැබිලා තියෙනවා. ඉතින් මම කරන්න හදන්නේ දැන් ඔයගොල්ලන්ට මගේ phone එකට කොහොමද මේක connect කරලා පෙන්වන්න හදන්නේ. ඉතින් අපි බලමු මගේ primary WhatsApp account එක. ඒ කියන්නේ මං ගාව තියෙන මම දැන් මුලින් ඉඳන්ම පාවිච්චි කරපු WhatsApp account එක තමයි මෙන්න මේක. ඒකේ ගිහිල්ලා මෙන්න මෙතන ගිහිල්ලා අපි කලින් desktop එකකට මතකද WhatsApp connect කරගත්තා scan කරලා. ඉතින් මෙන්න මෙතනට ගියපුවාම දැන් use WhatsApp on other device කියලා ඉස්සර තිබුණේ web විතරයි. දැන් මෙතන තියෙනවා use WhatsApp on web, desktop and other device කියලා link කියලා. එතකොට අපි බලමු මෙතනින් link device දීලා මෙන්න මෙතන තියෙනවා Wi-Fi connect කරනකම් ඉන්නවද නැත්නම් use mobile data ද කියලා. ඉතින් මම data වලින් යනවා. ඉතින් මෙන්න මේ විදිහට ගියාට පස්සේ ඔයාට ඔයාගේ screen code එක ඉල්ලනවා phone එකේ තියෙන. මොකද ඔයාමද මේක කරන්න කියලා confirm කරගන්න. ඉතින් මම මේ විදිහට ඒ permission එකට මෙව්වා කරලා ඔන්න ඔය විදිහට අරිනවා. මෙන්න මේ විදිහට scan එක open වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මගේ අනිත් secondary device එක. Secondary device එක මේ තියෙනවා. Secondary device එකට කොහොමද මගේ primary WhatsApp account එක connect කරගන්න කියලා. ඉතින් language එක තෝරලා තියෙනවා English කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපි ඔව් ඔයාගම පරණ WhatsApp account එකක් තියෙනවා නම් වෙන device එක ඒක data clear කරලා ඔයාට ගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් ආවොත් ඒකට උත්තරේ තමයි මම මේ දෙන්න හදන්නේ. ඔයාට සිද්ධ වෙනවා Play Store එකට ගිහිල්ලා update කරගන්න. මොකද ඔයාගේම phones වලට එහෙම නැත්නම් ඔයාම අඳුරන අයගේ phones වලට විතරයි මේක දාන්න පුළුවන්. එහෙම නැතු ඔයා ජීවිතේේ දැකපු නැති කෙනෙක්ට ඔයාගේ WhatsApp account එකට රිංගලා මේකට add කරගන්න බෑ. මේ තියෙන්නේ මගේ secondary phone එක එහෙම නැත්නම් secondary WhatsApp account එක. දැන් first WhatsApp account එකේ scan and ready වෙලා තියෙනවා. එතකොට primary account එක තමයි මේක. හරිද? මේක. ඊට පස්සේ මේක තමයි secondary එක. දැන් මේකෙන් මේකට connect කරන්න තමයි යන්නේ. බලන්න. Agree and continue දෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතනින් link exciting account තෝරගන්නනේ. ඔන්න බං ඔයාලා ආයෙ පෙන්නනම් මෙන්න මෙතන ඉරි තුන තියෙනවා. මේ තියෙන ඉරි තුන තියෙන්නේ. ඔන්න ඔය ඉරි තුනට ගිහිල්ලා ඊට පස්සේ පුළුවන් ඉරි තුනෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට link exciting account කියන්න. ඔන්න එතකොට QR code එක open වෙනවා. හරි. දැන් මම ගන්නවා මගේ primary WhatsApp account තියෙන device එක. මේ තමයි device එක. මෙන්න මේ විදිහට scan කර ගන්නවා. ඔන්න ඔය විදිහට scan වුණා. දැන් මගේ primary WhatsApp account එකයි ඊට පස්සේ secondary device එකේ secondary WhatsApp account එකයි connect වෙලා තියෙනවා. එතකොට ඔයාට හිතෙන්න පුළුවන් මෙන්න මේ විදිහට loading වෙනවා chat එක මගේ. එතකොට ඔයාලා හිතන්න පුළුවන් ඔයාගේ secondary device එකේ ඉඳන් ඊළඟ device එකට දෙන්න පුළුවන් ද කියලා. එහෙම බෑ. Primary එකෙන් තමයි අනිත් devices set එකටම බෙදාගෙන යන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේක. දැන් මගේ මේ primary WhatsApp account එක තියෙන ඉතින් මෙන්න මෙතන තියෙනවා link device එක කියලා Android 11 කියලා. ඒ කියන්නේ මෙන්න මේ secondary account එක ගැන තමයි කියන්නේ ඔන්න ඔය විදිහට installation වෙලා මේ පෙන්වනවා. එතකොට ඔයාගේ අනුදැනුමකින් තොරව මෙන්න මේ විදිහට මේ devices වලට connect වෙන්න බෑ. connect වුණත් මෙන්න මේ විදිහට පල්ලට list එක පෙන්නනවා. එතකොට ඔයාට primary account එකෙන් නැරෙන්න secondary හරි third හරි ඒ වගේ devices වලට මේ පළවෙනි එක නැතුව connect කරන්න බෑ. මේ පළවෙනි එකේ අනුදැනුමක් තොරව එහෙම connect කරන්න බෑ. මෙතන එහෙම connect වෙලා තියෙනවා නම් ඔයාලා අතින් මොකක් හරි mistake එකක් වෙලා මෙතනින් ඔයාට පුළුවන් එන්න ඔහොම කරලා මෙන්න මෙතන මේ විදිහට log out දීලා අයින් කරගන්න. ඉතින් මේ තියෙන මගේ secondary WhatsApp account එක primary එකෙන් link කරගත්තා. ඔන්න ඔක තමයි WhatsApp අලුත්ම features එක. එතකොට මෙන්න මේම primary device එකකින් secondary device එකට WhatsApp account connect කරපුවාම අර පළවෙනි device එකේ ඇරෙන ඉතුරු devices වලිනුත් ඕගොල්ලන්ට status එහෙම update කරන්න පුළුවන්ද කියන කාරණේ තමයි දැන් බලන්න හදන්නේ. මේ තියෙන්නේ secondary device එක මම අර කලින් add කරගත්ත. ඉතින් මෙන්න මේ විදිහට අපි දැම්මහම
status දාන්න මෙන්න මේ විදිහට notification එකක් එනවා not available adding your status is not available on this device your user primary phone to add your status කියලා එතකොට මේක secondary ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් වෙන්නේ calls ගන්න ඊට පස්සේ message කරන්න විතරයි status එහෙම දාන්න වෙන්නේ නෑ secondary device වල ඉඳන් ඊතුරු devices වලට primary එකෙන් තමයි ඒ දේවල් කරන්න වෙන්නේ එතකොට ඔකලන්ට ඔලුවට එන්නේ මරාලයක් තමයි අම්මු මගේ WhatsApp ගිරුම device හතරකට connect කරන්න මයි පෞද්ගලිකත්වය හානි වෙනවා මොකද කරන්නේ WhatsApp එකම ගිනුම හතර දෙනෙක් device හතරකින් බලද්දි කොහොමද රහ ඒකනේ අන්න ඒක ගැන ඔගොල්ලෝ බයලා තින්නේ අපි ඉස්සරහට කතා කරන්නේ අන්න ඒ ගැන මුලින්ම කියන්න ඕනේ ඔයා කිසි දෙයකට බය වෙන්න ඕනේ නෑ මේ ගැන මොකද ඔයාගේ WhatsApp ගිනුම device හතරකට යන්නේ ඔයාගේ අනුදැනුම ඇතුව සරලම කතාව එහෙමයි මොකද බර වචන දාලා කියන්නත් පුළුවන් හැබැයි සරලම කතාව ඔයාට හොරෙන් ඔයාගේ WhatsApp ගිරුම හතර දෙනෙක්ට ඩිවයිස් හතරකට දාගෙන ඔත්තු බලන්න බෑ. එහෙම ඔත්තු බලනවා නම් ඔයා එක්ක කැමැත්තෙන් ඒගොල්ලන්ට දීලා එහෙම නැත්නම් අනේ මාව විශ්වාස කරන්න කියන ඔප්පු කිරීම මත දීලා. ඉතින් ඔයාගේ අනුදැනුමකින් තොරව WhatsApp ගිරුම අනිවාර්යෙන්ම හතර දෙනෙක්ට දෙන්න බෑ. හොඳට බෙත් මතක තියාගන්න. එතකොට මේක බය වෙන්න දෙයක් නෑ. බය වෙන්න තියෙන්නේ ඔයාට හොරෙන් දැම්මත් ඔයාට චෙක් කරගන්න පුළුවන් link device වලට ගිහිල්ලා මගේ WhatsApp ගිනුම devices කීයක තියෙනවද ඒ තියෙන හතර මොකක්ද කියලා ඔයාට එතන log out කරලා දාන්න පුළුවන් සාමාන්‍යයෙන් ඉස්සර අපි WhatsApp app එක WhatsApp web වලට connect කරේ link device කියලා QR code එක scan කරලානේ අන්න ඒ විදිහම තමයි ඔයාගේ තනි WhatsApp account එක device හතරකට connect කරන්නේ එතකොට ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද දුර ඉන්න කෙනෙක් මේක connect කරගන්නේ අනු දැනුම ඇතුව කියලා එතකොට ඕගොල්ලන්ට පුළුවන් අර QR scan code එක එයාට send කරලා ඒ scan කරලා එතනින් connect කරගන්න තනි WhatsApp account එක හතර දෙනෙක් කියවන්න ගත්තාම device හතරකට connect කරගන්න ගත්තාම වාසි වගේම අවාසි තියෙනවා මේකේ පළවෙනි වාසිය තමයි business conference වගේ දේවල් වලට ඒ වගේම customer caring handling වගේ දේවල් වලට මේක පට්ටම වාසි ඒ වගේම තමයි ඒකේ අවාසි පැති තියෙනවා අවාසි පැති වාසි පැතිම වෙන වෙනම කියන්නේ යන්නේ නැහැ මොකද කියද්දී ඔකොල්ලෝ දන්නවා ඒ හින්දා මම කතා කරේ මේකේ පාවිච්චි කරන්න පුළුවන්ද දැන් ඒ වගේම මේක කනෙක්ට් කරන්නේ කොහොමද කියන එක ගැන වගේම මේකෙන් අපි බය වෙන්න ඕනද කොහොමද කියලා කියන දෙයක් ගැන ඉතින් ඔයගොල්ලන්ට මෙතන සයිඩ් එකකින් මම දාන්නම් ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද කරන්නේ කියලා හැබැයි මේ ෆීචර්ස් එක තාම මාත් අත් ඉඳලා නැහැ මොකද බීටා ටෙස්ටිං වල තියෙන හින්දා ඉතින් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ආයෙනකම් අපි අප්ටොප් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා ඉතින් අනිත් සතියේ මේ වගේ වීඩියෝ එකක් අරගෙන අනිවාර්යෙන්ම හම්බ වෙමු.